පරාජයක් කියලා දැනෙන්නේ නැහැ. ඔක තමයි දේශපාලනයේ තත්වය. කෙසේ වෙතත් අලුතෙන් පත්වෙච්ච නමවන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. මම නම් චන්දි දුන්නේ නැහැ. මගේ චන්දි දුන්නේ මම නාමල් රාජපක්ෂ මහත්මයාට. ඒ වගේම මම විශ්වාස කරනවා මගේ පෞද්ගලික දේ අනුව නාමල් රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති වුණා නම් තරුණයෙක් විදියට අපි විශ්වාස කරනවා මේ රටේ ඉස්සරහට යනවා කියලා. හැබැයි කෙසේ වෙතත් විවස්ථාවට අනුව වර්තමාන ජනාධිපතිවරයා බහුතර මතයෙන් පත්වෙච්ච පුජ්‍යලේ අනුර කුමාර දිසානායක මහත්මයා එතුමාගේ හොඳ වැඩවල රට වෙනුවෙන් ගන්න රටේ ජනතාව වෙනුවෙන් ගන්න හොඳ වැඩවලට සියල්ලටම අපි බොහොම ධනාත්මකව පිළිතුරු ලබා දෙනවා සහ අපි අයට උදව් කරනවා. අපි බලාගෙන ඉන්නවා අනුර කුමාර මහත්මයා කොහොමද ඉස්සරහදී වැඩ කරන්නේ කියලා. පොරොන්දු ගොන්නක් එක්ක ආපු ජනාධිපතිවරයෙක්, රටේ බහුතර ජනතාවක් ඡන්දෙ දීපු අය සහ නොදීපු අය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සෑහෙන යමක් කරાવી කියලා විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා. අපිත් ඒ தත්ත්වය බලාගෙන ඉන්නවා. මොකද අපි කවුරුත් කැමති රට හැදෙනවට. රටේ වරායවල්, ගුවන් තුඩු පොළවල් හැදිලා, පාරවල් පද්ධතිය හැදිලා, ආර්ථික, සමාජීය, දේශපාලන පසුබිම් වෙනස් වෙනවට අකමැති මිනිස්සු නෙවෙයි අපි, කැමති මිනිස්සු. අපේ රට සිංගප්පූරුව, මැලේසියාවක්, යුරෝපයක් වෙනවට කැමති මිනිස්සු තමයි අපි. අපි ඒ මත තමයි දේශපාලනය කරේ. හැබැයි අපේ දේශපාලනයේදී අපේ රටේ තියෙන ආර්ථික தත්ත්වය, සමාජ தත්ත්වය, දේශපාලන தත්ත්වය සියල්ලත් එක්ක යනවා මිසක් එකපාරට පස්පිඩල්ල කපලා අනිත් පැත්ත හරවන වගේ මේ රට හරවන්න පුළුවන් කියන විශ්වාසය අපි නෑ එකපාරට. ඒ නමුත් ඒක කරන්නම් කියලා තමයි අනුර කුමාර දිසානායක මහත්මයා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි කෙසේ වෙතත් හොඳ දේවල් ගැන බලාගෙන ඉන්නේ. ඒ වගේම තමයි අපි ශ්‍රී ලංකා භූමියේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවතුල අපි දේශපාලනය කරන. අපි නවත්තලා නෑ. ලක්ෂ 3000ක් තරම් අඩු ඡන්ද ප්‍රමාණයක් අපිට වැටුණත් ලක්ෂ 35ක් එළිය ඡන්ද පාවිච්චි කළා නෑ. අනුර කුමාර දිසානායක මහත්මයා 142ක් ඡන්ද දෙනකොට 52ක් විරුද්ධව ඡන්ද දීලා තියෙන නිසා මේක අපහැදිලි දේශපාලන වාතාවරණයක්. ඒ අපහැදිලි දේශපාලන වාතාවරණය තුළ ලක්ෂ 3000 හොඳටම ප්‍රමාණවත් නැවත මේ භූමිය අපිට දේශපාලනය කරන නිසා මේ නෙළුම් මාවත කාර්යාලය හැම වෙලාවෙම ඇරලා තියෙනවා. මේක දේශපාලන සඳහා සූදානම් වෙනවා. අද රෑ හෝ හෙට රෑ පාර්ලිමේන්තු විසුරුව හැරියොත් අපි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මෙතිවරණය සඳහා මුහුණ දෙනවා වගේ මන්ත්‍රීවරු ගණනාවක් අපි පාර්ලිමේන්තුවට ගේන්න වැඩසටහන කරනවා. ඒ තුළ එන මන්ත්‍රීවරු සංඛ්‍යාවත් එක්ක අපි අනිවාර්යයෙන්ම බිමේ දේශපාලනය කරනවා. අපි ඊළඟ අවුරුදු 5 වෙනුවෙන් අපි නායකයෙක් හදනවා. අනිවාර්යයෙන්ම මේ රටේ වැඩිකල් යන්න කලින් නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති කරවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ටික අපි කරගෙන යනවා. ඔව්, ඉතින් හැම පක්ෂයකම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් ඉන්නවා, කැමති කණ්ඩායම් ඉන්නවා. අපි 69 ලක්ෂයක් ගත්ත කණ්ඩායම තමයි 3,50,000 අපි වැටිලා තියෙන්නේ. අන්තිම මැතිවරණ වෙනකොටත් අපි 68 ලක්ෂයක් ගත්ත කණ්ඩායම තමයි ලක්ෂ 3000කට වැටිලා තියෙන්නේ. එතකොට අපි ඒකේ හේතු හොයන්න ඕන. ඒ හේතු හොයනකොට අපිට ප්‍රධාන වශයෙන් පේන්නේ මෙතන පැහැදිලිව මේ ඡන්දෙදි මිනිස්සු වෛරයක් පිරිමැව්වා කියලා අපිට පේනවා. මේ හොරා 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 කියලා කිව්වා. ඊට පස්සේ BMW එක යනවට විරුද්ධ වුණා, බෙන්ස් එක යනවට විරුද්ධ වුණා, ආරක්ෂකයෝ දාගෙන ඉන්නවට විරුද්ධ වුණා. ඒ කියන ඒ සරල කාරණා මිනිස්සුන්ගේ හදවතට කා වැදුණා. සන්ලයිට් කැටේ රුපියල් 35ට තිබුණ එක 150ට යනකොට මිනිස්සු හිතුවා අපි හොරා දේශපාලඥයා, හොරා කාපු නිසා තමයි සන්ලයිට් කැටේ 150ට ගියේ කියලා. රුපියල් 10ට තිබුණ අභ්‍යාසපත රුපියල් 100 වෙනකොට හිතුවා දේශපාලඥයා හොරා කාපු නිසා. ඇත්ත කතාව ඒක නෙමෙයි. ඒ නිසා ඒක වැඩිපුරම වපුරපු කණ්ඩායම තමයි ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම. දෛවෝපගත සිදුවීම කියන්නේ අද සම්පූර්ණ රට ලැබිලා තියෙනවා එහෙම ප්‍රචාරය කරපු ජනතා විමුක්ති පෙරමුණට. දැන් අපිත් බලාපොරොත්තු වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගෙන් 150ට කියපු සන්ලයිට් කැටේ 50ට දෙයි කියලා අපි හිතනවා. දැන් රුපියල් 10ට තිබුණු අභ්‍යාසපත රුපියල් 120ට කියපු එක දැන් 10ට මටත් හොඳයි, මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පිටිමිල රුපියල් 300ට දීපු පිටි පැකට් එක රුපියල් 1200 වෙච්ච එක රුපියල් 300ට ගන්න අපිත් කැමති. රුපියල් 120ට තෙල් ගහපේක රුපියල් 350ට කියපේ 120ට තෙල් ගහන්න අපි කැමති. ඉතින් කවුද අකමැති? ඒ බහුතර බලාපොරොත්තු ඇතුව මිසක් අනුර කුමාර දිසානායක මහත්මයාට වෙන ඡන්ද දෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ නිසා සමස්ත ජනතාවගේ සිතුම් පැතුම් එලෙසම ඉටු කරන නායකයා බවට අනුර කුමාර දිසානායක පත් වේවි කියන විශ්වාසය අපි ඉන්නවා. එයාට ඒක කරන්න බෑ කියලා හිතුණු තැනදී නැවතත් මහින්ද චින්තනය තමයි විශ්වාස කරන්නේ. වරායවල් හැදෙන්න ඕන, ගුවන් තොට පොළවල් හැදෙන්න ඕන, ගමේ පාර හැදෙන්න ඕන, සිරිපාල මාමගේ දුවට රැකියාව ලැබෙන්න ඕන, ගුරුවරයාගේ ට්‍රාන්ස්ෆර් එකදී දේශපාලඥ මැදිහත් වෙලා උදව් කරන්න ඕන, කතා කරන්න ඕන, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය ස්ථාවර කරගන්න ඕන, අලුත් සිස්ටම් එන්න ඕන. මේ සියල්ල රටේ විය යුතුයි. අනුර කුමාර දිසානායක මහත්තයාට යම් වෙලාවක බෑ කියලා හිතුණොත් එතෙන් සිට නාමල් රාජපක්ෂ සූදානම් ඒ බැටනේ කරගන්නේ. ඒ වෙනුවෙන් තිසුකුට්ටි ආරච්චි කට අද වගේ මෙදා වගේ මදත් හෙටත් නාමල් රාජපක්ෂ ජනාධිපති වෙනකන් මේකට ඇරෙනවා. මට විශ්වාසයි කවුරු ජනාධිපති වුණත් නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට තමයි මහින්ද රාජපක්ෂ නතර කරපු සංවර්ධනය මේ රටේ ගේන්න පුළුවන්. ඒ සංවර්ධනේ නැතුව ඩොලර් වෙන මාර්ග පහයි. එකක් තමයි සංචාරක ව්‍යාපාරය, ඒ සංවර්ධනත් දියුණු කරන්න බෑ. අනිත් එක තමයි අපනයන දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. විදේශීය ප්‍රේෂණ ණය ආධාර ඔය පහ විතරේ ඩොලර් එන්න තියෙනවා. ඔය පහම කළමනාකරණය කරන්න පුළුවන්
මහින්ද චින්තන වැඩ පිළිලත් එක්ක විතරයි. ඊට වඩා වෙනස් වැඩ පිළිලක් ඇවිල්ලා හොඳට කරනවා නම් අපි හදවතින්ම දේශපාලනේ පැත්ත කර දාලා රට හොඳට යනවා නම් අනුකුමාරි සානායක මහත්තයාට කොන්දේසි විරහිතව අපි උදව් කරනවා. ඒක හොඳයිද නරකයිද කියන තාම කාලේ වැඩි අපි බලාගෙන ඉන්නවා. දැන් මේ නිර්මාතෘවරයාත් රටේ නැති වෙලාවක දාලා ගිහින් නේද? නෑ ඒක සාමාන්‍ය දෙයක්. බෙසිල් රාජපක්ෂ මහත්මයා රට යනවා. රට යනකොට අපේ රට නිවුස් එකක්. රටට එනකොටත් ඒක නිවුස් එකක්. ඒක නිවුස් එකක් විතරයි. බෙසිල් රාජපක්ෂ මහත්මයා අපිත් එක්ක බොහොම ශක්තිවන්ත මීඩියා. මන් දන්න විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තු ඉල්ලන ඡන්දවල මං කීපයක ඉඳලා තියෙනවා. හැමදාම ඡන්දෙට කලින් දවසේ බෙසිල් රාජපක්ෂ මහත්මයා රටින් ගිහිල්ලා තියෙනවා. ඡන්ද ඉවරලා ටික දවසකින් ආපහු ලංකාවට එනවා. ලංකාවට එනවයි කියන්නේ බෙසිල් රාජපක්ෂ ටිකක් දරුණු සීන් එකක්. ඒ නිසා මේ දරුණු සීන් එක හේතනිද්ද මේයිද? ඒක මාසිකෙයිද කියලා මම දන්නේ නැහැ. කෙසේ වෙතත් දැන් රටම හොයන්නේ බෙසිල් රාජපක්ෂට මොකද වෙන්නේ?